දල් ඇමැත්තුමා ඔව ගරු සභාපතිතුමනි අද මම වරාය ගුවන්තොටුපොළ සංවර්ධන බඩු පනත යටතේ නියෝගයක් ඒ වගේම සුරාබදු අඤ්ඤාපනත යටතේ නිවේදනයක් මේ වගේම එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ නියෝගයක් ඉදිරිපත් කරන්න කැමති. ඇත්තවසයෙන්ම මෙම නියෝග අනුව විශේෂයෙන්ම වරාය ගුවන් සේවා තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අපි එයාපෝට් ඩෙවලප්මන්ට් ලෙවි PAL කියන ඒ බද්ධ HS කෝඩ් නිශ්චිත HS කෝඩ් කීපයක ඒ බද්ධ අඩු කරන්නට තීන්දු කරා. විශේෂයෙන් මේ තුළින් ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ඒ උසස් පන්නේ උපකරණ ආදියට 7.5% සිට 2.5% දක්වා ඒ බද්ධ අපි අඩු කරනවා. එවගේම එක්සයිස් ඕඩිනන්ස් එනන් සුරාබදු පනත යටතේ විශේෂයෙන් රා විකුණන ඒ ස්ථාන සඳහා ඒ තිබුණ වෙලාවල් සංශෝධනය කරනවා. එවගේ මංහිතන්නේ ජනතාවට ඉතාමත්ම වැදගත් යෝජනාවක් වෙන්නේ විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වලට ගියාමේ චැනලින් ගාස්තුවල්ට එවගේම පෞද්ගලික විශේෂඥන් ගේ ගාස්තුවල්ට තිබුණ වැත්බද්ද අපි සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න තීන්දු කරා. දැනට වැත්බද්ද අය කරන්නේ පෞද්ගලික රෝහල්වල කාමරෝල නවාතැන්න එහෙම නැත්තං කාමරෝල ඉන්න අයට කාමරෝලට පමණයි. ඇත්තම මේ ගැනත් එක ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් මේ ඉල්ලීම කරේ රජයේ විශේෂඥ දොස්තරවරු. ඒ අය පසුගිය මීට මාස කීපයකට ප්‍රථම අපිව හම්බවෙලා ජනතාවට විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට මධ්‍යම පාන්තික ජනතාවට මේ බද්ධ නිසා විශාල අපහසුතාවයක් සිදුවෙන බවට අපිට පෙන්වා දුන්නා. එවගේම රාජිත සේනාරත් ඇමැතුමත් ඒ අනුමත කරා. ඒ අනුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වූ රජයක් හැටියට අපි ඒ මොහොතේම මෙය අයින් කරන්නට තීන්දු කරා. ඇත්ත වශයෙන්ම රජයේ යම් යම් දොස්තරවරු වෘත්තිය සමිති හදාගෙන තමන්ගේ වාසියට විතරක් මුළු රටම අපහසුතාවයට දාන යුගයක දොස්තරවරු දේශපාන අතකොළු බවට පත්වී තියෙන යුගයක අපි මේ රටේ විශේෂඥ දොස්තරවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ගැන මාගේ අවංක ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමැතියි. Mr. Speaker, there has been much debate, and that is what I would like to talk to you about. In recent months regarding the depreciation of the Sri Lankan rupee, I would like to take this opportunity to shed light on the nuances of Sri Lanka's exchange rate policy. මැරිලා ඉපදුන අතදරුවන් වගේ විවිධ කාරණා චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසයි මේ පැහැදිලි කිරීම කරන්න කාලෝචිතයි කියලා මම හිතුවේ. Over the years there has emerged a fallacy that value of the currency is a bellwether of the strength of the economy. සමහර වෙලාවට මේ රුපියලේ අවපාතය ආර්ථිකයේ කඩාවැටීමක් හැටියට යම් යම්
අය පෙන්නන්නට හදනවා. If that were the case, Vietnam where $1 buys 23,300 dong should be in the doldrums. But in 2017, Vietnam attracted $36 billion of FDI and exports reached $250 billion. Indonesia, where their rupiah is still depreciating at a much faster and a higher rate than in Sri Lanka, the US dollar buys 15,000 rupiah, and according to our economic pundits, Indonesia also should be a basket case. But as we know, in 2017, Indonesia's GDP reached $1 trillion, and real GDP growth was over 5%. The value of the rupee is determined by the foreign exchange market, while functions like any other market where value is determined by supply and demand. The primary determinants of the demand for currency are export and imports of goods and services and net capital flows. In Sri Lanka's case, these basic indicators remain positive and are moving in the correct direction. අදත් අත වශයෙන්ම ප්‍රධාන ඒ ඉන්ඩිකේටර්ස් ගත්තොත් ලංකාවේ වුණත් මේ සියල්ල ඉදිරියේ මේ රට නිවැරදි දිසාවට ආර්ථික වශයෙන් ගමන් කරනවාද අපිට පෙන්වන්න පුළුවන්. ඊ අපි දැක්ක පුවත්පත්වල තිබුණා අපේ වර්ධන වේගය දෙවැනි කාර්තුවේ පසුගිය අවුරුද්දේ 3.1 සිට 3.7 දක්වා වැඩි වෙලා තියෙනවායි කියලා. ආපනයනය ප්‍රතිශතය 2017දී $11.3 billion දක්වා වැඩි වුණා. අනිත් සියල්ල එකතු කරාම $15.8 ආපනයන පසුගිය වසරේ තිබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආර්ථික $11.3 billion. Import growth was seen primarily in small size motor vehicles and fuel, which was underpriced in the local market. In the first 6 months of 2018, imports increased by $1,300 million, of which 70% was contributed by the increase on imports of fuel and personal vehicles. The government promptly took measures to address both sources of import growth that were putting pressure on the currency. අත වශයෙන්ම පසුගිය අයවැයේදී අපි සියලු වාහනවල බද්ධ එන්ජින් ධාරිතාව අනුව අය කරන්න මම තීන්දුවක් ගත්තා. ඒ තුලින් අර ඊට පෙර තිබුණ ක්‍රමයේ අතට තිබුණ හොර වංචා ඒ ලීකේජස් සම්පූර්ණයෙන්ම වගෙන් වැහුණත් ඒ තුලින් CC 18 වඩා වාහනවල මිල රුපියල් දක්ෂ 10කට වඩා අඩු වුණ නිසාම අපිට මේ අවුරුද්දේ පළවෙනි මාස කීපය ඇතුළ වාහන සුනාමියක් ලංකාවට එනවා දැක්කා. පුංචි වාහන CC 10 වාහන පළවෙනි මාස 3ට විතරක් 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා තිබුණා. අන්න ඒ නිසා තමයි අපි ඒවාට යම් බද්දක් පැනෙව්වේ. විශේෂයෙන් මේ විදේශ විනිමය පිටරටට ගලා යෑම තුළිනුත් අපිට ජාත්‍යන්තර වශයෙන් තිබුණ ප්‍රශ්නවලටත් තව බරපතල වශයෙන් බලපෑව. ඒ නිසා තමයි අපි ඒ 10 CC අඩු ඒවට දාලත් අද පසුගිය රජයේ කාලයට වඩා තවමත් ඒ වාහන 400,000කට වඩා අඩුයි. The Central Bank yesterday imposed 100% cash margin requirement against LCs on non-commercial motor vehicles with immediate effect. ඒ වගේම විදේශ විනිමය පිටරටට ගලා යෑම
නවත්වන්නට එහෙම නැත්තං අවම කිරීම සඳහා ගොඩාක් වෙලාවට මේක සිදුවෙන්නේ වාහන ගෙන්වීම තුළින්. ඊ අපි එල්සිස් ගෙන්නනොකොට කෑෂ් බැංකුවට තියෙන කෑෂ් මාගින්නක 100%ක් දක්වා වැඩි කරා. මේ තුළනිත් අපි විශ්වාස කරනවා වාහන ගෙන්වීම මේ වෙලාවේ යම් මට්ටමකින් අඩුවයි කිය. මොකද ඉන්දියාවේ පවා අපටත් වඩා බරපතල ලෙස මේ ඩෙප්‍රිසියේෂන් ප්‍රශ්නයට මුහුණ දෙනවා. ඒ අය වාහනවලට විතරක් නෙමෙයි නොන් එසෙන්ෂල් ලක්ෂරි අයිටම්ස් වලටත් මේ වගේ තත්ත්වයක් මේ වගේ නියෝග පනවලා තියෙනවා. Previous year, minimum tax was imposed on motor vehicles up to 1,000cc engine capacity. A market-determined fuel pricing was introduced, which curbed excess demand for imported fuel. It is clear that timely prudential measures were taken by the government, and thus far, these measures have been successful in curbing excess import growth. Mr. Speaker, Mr. Chairman, as a country develops and integrates with the global economy, there is greater exposure to global capital markets. Sri Lanka has accordingly seen increased foreign investments in the stock markets and greater foreign investment in the government securities market in recent years. However, such investments are volatile in nature and are determined more by global factors than local issues. The normalization of US monetary policy has been a major factor affecting global financial markets. It is important to understand the recent history of this. After the financial crisis of 2008, US interest rate dropped back to record lows, and investor capitals left the US and advanced economies in search of higher returns in higher risk emerging and frontier markets. However, as the US economy recovers, the Federal Reserve has been increasing US interest rates, which has caused global investors to uplift capital from emerging markets like Sri Lanka and return capital to the US. Naturally, this has caused capital movement out of many emerging economies, putting pressure on their balance of payment and causing currency depreciation. Sri Lanka too has experienced foreign investments in government securities moving out and foreign capital leaving the equity markets. Similar trends have been seen amongst all emerging and frontier market economies. Between January 1, 2018 this year and the 18th of September 2018, the Sri Lankan rupee had depreciated by approximately 7.4%. සියයට හතයි දසම හතරකින් මේ වෙනකොට ඒක මේ ඩොලරේ ශක්තිමත් වෙලා තියෙනවා. During the same period, the Indian rupee depreciated by 13.5%, 13.5%. Pakistan rupee, 12.1%. Indonesian rupiah, 9.5%. Russian ruble, එච්චර බලවත් රුසියාවෙත් මේ ගෝලීය තත්ත්වය නිසා රූබලය 18.2% ඩෙප්‍රිෂියේට් වෙලා තියෙනවා. බ්‍රසීලියේ 24.8% ඩෙප්‍රිෂියේට් වෙලා තියෙනවා. මේ සියල්ල ඉදිරියේ ලංකාවේ මේ වෙනකොට 7.4% ඩෙප්‍රිෂියේට් වෙලා තියෙනවා. නමුත් අත වශයෙන්ම ඊළඟ සති කීපය තුලදිත් මේ මීටත් වඩා ඩෙප්‍රිෂියේට් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. There are also countries facing genuine crisis, including Turkey. 68%. අත වශයෙන්ම ඉතාමත්ම බලවත් ආර්ථිකයක්. නමුත් තුර්කියේ ලීරාව 68%කින් ඩෙප්‍රිෂියේට් වුණා. ආජන්තිනාවේ 112%කින් ඩෙප්‍රිෂියේට් වුණා. නමුත් ඒක නම් මං හිතන්නේ ඒ රටේ පසුගිය කාලවල කරගත්ත ආර්ථික වැරදි ආර්ථික තීරණත් ඒවට බලපාලා තියෙනවා. Honorable Speaker, it is clear that Sri Lanka is by no means the only country subject to the phenomenon of capital moving out of emerging and frontier market economies. If we are to remain integrated with the global economy and sell our exports, attract FDI and engage in capital markets, we will necessarily be exposed to such volatility. In this context, what is
the appropriate policy response. What should the policy be? It is imperative then that we build up the safeguards and resilience to be able to meet up to such volatility and to further consolidate macroeconomic stability to provide confidence to global capital markets. Towards this end, the government has taken the appropriate steps to build up our safeguards. Throughout 2017, the central bank made a conscious effort to build up foreign exchange reserves purchased from the market instead of the old practice of borrowed reserves. Accordingly, reserves reached a record. Vaarthagatha videsha vinimaya apita 2018 wenakota US dollar 9.9 billion tibuna. දැන් අපි විවිධ ණය ගෙව්වයින් පස්සෙත් මේ වෙනකොට අගෝස්තු මාසයේ අවසන් වෙනකොට අපේ reserves ඒ විදේශ විනිමය reserves US dollar 8.6කට දැනුත් තියෙනවා. The government has also regained the confidence of global markets by achieving a primary surplus in the budget of 2017 and continuing the trend in 2018. Mr. Speaker, Sri Lanka, for the first time since 1953, achieved a surplus of the primary balance. Ekdasamasiya panas ganangolin passe pratama vatavata ape pratimake genume siyata eheka atiriktayak mennan apita puluwan una pasugi avuruddedi me avuruddedit e atiriktaya e aakarayetama idiriyata geniyannata api balaporottu wenawa. එවගේම උද්දමනය 3.4%කට පාලනය කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. With exports and FDI reaching record levels in 2017, markets can take comfort in the forward outlook of the economy and Sri Lanka's ability to meet future liabilities. Honorable Mr. Chairman, it is clear that Sri Lanka has taken all the appropriate policy measures to provide the macroeconomic stability to ensure the support for the capital accounts of the balance of payments and the prudential measures to control excessive import growth in the current account of the balance of payments. What is the alternative approach to managing the currency? An approach advocated by some of those in opposition is that the central bank should defend the currency and prevent currency depreciation by going against market forces. The only way to defend the currency is for the central bank to sell its hard-earned US dollar reserves and buy rupees from the market to artificially prop up the value of the rupees. සමහර වෙලාවට මේ විපක්ෂය අය කියනවා යෝජනා කරනවා චෝදනා කරනවා අපි මේ රුපියලේ අගය ආරක්ෂා කරන්න මහ බැංකුවේ තියෙන විදේශ විනිමය විකුණුවොත් මේක පාලනය කරගන්න පුළුවන් කියලා. This might have been possible if we did not have to make US dollars 4.5 billion worth of external debt repayments in 2019 and a similar figure in 2020. Atta wasem ese karannata issella apita mataka tiya ganna one ithihase wedima naya pramanayak api me avurudde giwwa wagema ena avurudde 2020 edith apita US dollars billion 4.5ක් ණය වශයෙන් ගෙවන්න තියෙනවා. මේ ණයවලිනුත් 180%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රාජපක්ෂ රෙජිමෙන් ගත්ත ණය. නමුත් ඒවා අපි කර ගහගෙන දැන් විධිමත්ව ඒ ණය ගෙවාගෙන යනවා. ගෙවාගෙන ගිහිල්ලා වැඩි කලක් නොගොස් අපිට පුළුවන් වෙනවා මේ රට ඒ රාජපක්ෂලාගේ ණය උගුලෙන් බේරගන්න. There are our highest ever debt repayments and selling our reserves this year, which surely put us on the path of Argentina and Turkey. Api me golan kiyana vidiyata api me bohoma amaruwen tiyagena naya gewanna tiyagena inna e billion 8.9 me dollar e palanaya karanna vittaran etta wasema apita Turkey Argentina wage parema yanna wenawai kiyana ekak mama kiyenawa. Artificial currency defense is a myopic and unsustainable strategy. It is possible to defend the currency for brief periods to address undue volatility, which the central bank has done.
පොඩිපොඩි කාලෙකට අපිට මේක පාලනය කරන්න පුළුවන් නමුත් ඊට වඩා කරන්න බෑ බට prolonged currency defense is bound for failure. A country will eventually run out of reserves and will then require a bailout. In fact, those in opposition should be quite familiar with such policy errors leading to a currency crisis. අද විපක්ෂය කවදාවත් මේ රටේ මේ විදිහට ඩොලරය ශක්තිමත් වෙලා රුපියලේ අගය අඩු වුණේ නැහැයි කියලා කියන විදිහට අර මං කියපු විදිහට ඊයේ පෙරේදා ඉපදුන අතදරුවන් වගේ කතා කරත් 2011 දී ලෝකේ තත්වය මේ තරම් දරුණු නොවන යුගයක මේ අය US ඩොලර් 3,184ක් මිලියන මේ සෙන්ට්‍රල් බැංක එකෙන් මහ බැංකුවෙන් US ඩොලරේ තියාගන්න ඒ ඩෙප්‍රිෂියේට් නොවී තියාගන්න බිලියන 3.1ක් මාකට් එකට දැම්මා. බිලියන 3.1ක් මාකට් එකට දැම්මා. ඈ ඊට පස්සේ තවත් US ඩොලර් මිලියන 977ක් 2012 පළවෙනි මාස දෙකට තව දැම්මා. ඒ කියන්නේ බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් US ඩොලර්ස් බිලියන ආසන්න ප්‍රමාණයක් රුපියල බේර ගන්න දැම්මා. නමුත් මොකද වුනේ? අක්ෂර කරලත් රුපියල the rupee crashed from 139.90 in the end 2011 to 130.55 by end April 2012, a depreciation of 14%. මෙන්න මේගොල්ලන් එදා රුපියල ආරක්ෂා කරපු හැටි. රුපියල ආරක්ෂා කරනවායි කියලා බිලියන 4කට වඩා අපේ විදේශ විනිමය වික්ක. හැබැයි ඒ කරලත් රුපියල් 113.9 තිබුණ රුපියල 2011 දෙසැම්බර් මාසේ අප්‍රේල් වෙනකොට 132.55 දක්වා වැඩි කරා. මෙන්න මේ දැන් මේ කතා කරන අයගේ ඉතිහාසය. Furthermore, an artificially appreciated exchange rate creates further macroeconomic imbalances. It makes exports relatively expensive and it makes imports artificially cheap. This further erodes the balance of payments and can trigger a currency crisis. Advocates of currency defense, perhaps inadvertently, are prompting imports over domestic products and exports. Honorable Speaker, like in many other aspects of economic management, the government is not taking shortcuts and myopic measures to address challenges. We have addressed the fundamental factors affecting the currency within our control while remaining committed to prudent macroeconomic policies. We have not taken the easy but irresponsible path of selling down our reserve this year, which should leave us vulnerable when meeting debt repayments over the next 3 years. At the same time, we are putting in place measures to permanently improve our external inflows. The National Export Strategy was recently launched and will provide the thrust for the export sector. In the 2018 budget, a number of measures were proposed to support exports, including a comprehensive export market access support program. We are also putting in place steps to attract export-oriented FDI and other non-debt-creating foreign inflows. The results of this are already manifesting with the record export and FDI numbers witnessed last year. The central bank is committed to a market-determined exchange rate and will intervene to address undue excess short-term volatility. As I have explained, being integrated with the global economy does not expose us to stresses such as the prevailing currency pressure. We must address these stresses in a sustainable manner with a long-term focus and not look for quick fixes which simply postpone a crisis. Honorable Mr. Chairman, if we do not learn from our own past mistakes and from the recent experience of Argentina and Turkey, we will have nobody but ourselves to blame. I'm confident that we have the tools and the fortitude to weather this period, the global volatility and come out of it stronger than ever before. Thank you.